ඌව ඊට්ස් මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. අයිබවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල වප් පුර පසළොස්සක පොහෝ දිනය අදයි වෙහෙර විහාරස්ථාන බැතිමතුන්ගෙන් පිරි ඉතිරියයි ස්වාමීය බැතිමතුන් බැතියෙන් සමරන මිලාදු නවී උත්සවය අදයි විදුලි බිලට එරෙහිව සියලු පූජනීය ස්ථාන අද අඳුරේ. ඒරොෆ්ලොට් අද සිට යලි වැඩ ආරම්භයි. පොදු ජන පෙරමුණේ උත්සාහය ආටිෆිෂල් වැඩක් මෛත්‍රී කියයි. කාච් පාලමේ පිපිරීම යුක්‍රේනයේ සිදු කළ ත්‍රස්ත ක්‍රියාවක් රුසියාව කියයි. පව් මිලියන 15කට වැඩි මත්ද්‍රව්‍ය තොගයක් අරාබි මුහුදේදී බ්‍රිතාන්‍ය රාජකීය හමුදා බහරයට. ප්‍රථමයෙන් දේශීය පුවත් වප්පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් හේතුවෙන් වප්පුර දිනය බෞද්ධින්ට සුශේෂී වනවා අද උදැසන සිට වෙහෙර විහාරස්ථාන වෙත බැතිමතුන් විශාල වශයෙන් පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ මහා පවාරණයේ දේවාවරෝහණය සාරිපුත්ත තෙරණුව ප්‍රඥාවෙන් අගතන් ලැබීම මෛත්‍රී බෝධිසත්වයන් ගෞතම සම්බුද්ධ ශාසනයේ පැවිදි බව ලැබීම තෝපාරාම සෑමළුවේ විනය සංගායනාව සිදු කිරීම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් කටාරමී පිහිටුවීම ආදී අසිරිමත් ශාසනික සිදුවීම් රැසක් සිදු වූයේද අදවන් වප් පුන් පොහෝ දිනකයි කටින චීවර මාසයේ ඇරඹෙන වප් පුන් පොහෝ දිනය ශාසනික වශයෙන් ඉතා වැදගත් පොහෝ දිනයක්. මේ අතර වප් පුන් පොහෝ දිනය වෙනුවෙන් සියත අමාවැස්ස පෝදා වැඩසටහන් මාලාව අද උදෑසන සිට දවස පුරා ක්‍රියාත්මකයි. මේ වප් පුන් පොහෝ දිනය වෙනුවෙන් දිවයින පුරා විහාරස්ථානවල ආගමික වතාවත් සිදු වූ ආකාරයයි. ස්ලාම් බැතිමතුන් මහත් බැතියෙන් සමරන ශුද්ධ වූ මොහොමඩ් නබිතුමන්ගේ ජන්මදිනය අදට යෙදී තිබෙනවා. මීට වසර 1400කට පමණ පෙර අරාබිකරයේ උපත ලැබූ ශුද්ධ වූ මොහොමඩ් නබි නායකතුමන් සැලකෙන්නේ ලොවටම කරුණාව දැක් වූ ආගමික නායකයෙක් ලෙසිනුයි. අන්‍යෝන්‍ය අවබෝධය, පරාර්ථකාමීත්වය සහ සමාජ සාධාරණත්වයේ නබි නායකතුමන්ගේ ඉගැන්වීම්වල මූලික හරයයි. සමාජ සාධාරණත්වය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කළ නබි නායකතුමන්ගේ උපන්දිනේ ලොව පුරා බැතිමතුන් අද සමරනු ලබන්නේ මහත් භක්තියෙනුයි. මේ අතර මොහොමඩ් නබි නායකතුමන්ගේ ජන්මදිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබුණා. එහි සඳහන් වූයේ අද සමාජයේ පවතින තත්ත්වය සමනය කර ගැනීම සඳහා නබි නායකතුමන්ගේ දර්ශනය අන් සෑම කාලයක එකටම වඩා පිටු වහලක් වන බවයි. එකිනෙකා පරයා යාමට දරන උත්සාහය වෙනුවට එකිනෙකා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීමට නබි නායකතුමන්ගේ දර්ශනය ජීවිතයට බද්ධ කර ගැනීම එතුමන්ට කරන උපහාරයක් බව ජනාධිපතිවරයාගේ සුබපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්. එමෙන්ම නබි නායකතුමන්ගේ උපන්දිනය වෙනුවෙන් ආගමික
සහජීවනයෙන් ජාතික ආර්ථික සංවර්ධනය යන තේමාවෙන් විශේෂ වැඩසටහනක් පැවැත්වුණා. ඒ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී. ඉහළගිය විදුලි විලට එරෙහිව වක් පොහොය දිනයේදී ඇති අද දිනේදී දිවයිනපුර විහාරස්ථානවල විදුලි බුබුලු නිවා දමා විරෝධතාවයක නිරත වීමට මහා සංඝරත්නය තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ඊයේ දිනේදී ආගමික ස්ථානවල විදුලි බිල අඩු කිරීමට තීරණය කළ බවයි මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ. මේ පිළිබඳව සෑහීමකට පත්වීමට නොහැකි බැවින් ආගමික ස්ථානවල විදුලි බුබුලු නිවා දැමීමේ විරෝධතාවය පෙර සැලසුම් කළ පරිදිම ක්‍රියාත්මක කරන බව පූජ්‍ය ඕමල් පේ සෝබිත හිමියන් ප්‍රකාශ කළා. පසුගිය අගෝස්තු මාසයේ සිට බලපැවැත්වෙන පරිදි විදුලි බිල සංශෝධනය කිරීමට මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අනුමැතිය ලබා දුන්නා. මෙලෙස ඉහළ දැමුණු විදුලි බිල හමුවේ ආගමික ස්ථාන වෙත ලබා දී තිබූ විදුලි සහනාධාරය අහෝසි කර දැමීමට පියවරගෙන තිබුණා. මේ හේතුවෙන් විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවල විදුලි බිල තුන්ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි දිවයිනපුර වෙහෙර විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථාන වෙතින් චෝදනා කර සිටියේ. මීට විරෝධය දැක්වීමක් ලෙස වප්පුර පසළොස් පොහොය දිනයේදී ඇති අද දිනේදී දිවයිනපුර වෙහෙර විහාරස්ථානවල විදුලි පහන් සවස 6 සිට රාත්‍රී 10 දක්වා කාලය තුලදී නිවා දමමින් විරෝධය පළ කිරීමට තීරණය කර තිබෙනවා. සාමාන්‍ය මහජනතාවටත් සාමාන්‍ය මහජනතාවගෙන් නඩත්තු වන විහාරස්ථාන ඇතුළු කොට ඇති සියලුම ආගමික පූජ්‍ය ස්ථානවලටත් දැරිය නොහැකි ආකාරයෙන් ඉදිරිපත් කරලා තියෙන මේ විදුලිය බිල සකස් කිරීමේ අසාධාරණයේ පිළිබඳව අපි අදාළ බලධාරීන්ට කරුණු දැක්වුවා. ඒ අනුව අපි බලාපොරොත්තු වන සාධාරණත්වය ඉටු වන තෙක් අහිංසාවාදී විරෝධතාවකට එළඹෙන්න තීරණය කළා. ඒ අනුව මේ වප් පුර පසළොස්වක් පොහොය දවස කළුවර වප් පොහොය වශයෙන් නිර්දේශ කරනවා. වප් පොහොය දවසේ සන්ධ්‍යාවේ සිට රාත්‍රී 10 දක්වා විදුලිය පහන් නිවා අපි අපේ ආගමික වතාවත් කටයුතු සිදු කරන්නට තීරණය කළා. සියලුම ආගමික සිද්ධස්ථානවලට ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම පූජකතුමන්ලාටත් මෞලවිතුමන්ලාටත් කුරුක්කල්තුමන්ලාටත් අපි කරුණාවෙන් දන්වනවා තමන්ගේ සිද්ධස්ථානයේ අඳුරේ තබන්න. එසේ අඳුරේ තබමින් අපට සිදු වී ඇති මේ අසාධාරණයේ පිළිබඳ අහිංසක විරෝධයක් පාන්න. මේ අතර ඊයේ දින මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක අස්ගිරි හා මල්වතු මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව විහාරස්ථානවල විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපි මෙතෙක් කල් තිබූ මේ පුණ්‍ය ස්ථාන කියන පදනමෙන් ඉවත් කරලා ඒ කටයුත්ත පොදු කාර්ය යටතේ අරගෙන ඒ අනුව අපි හිතුවා ඒ සඳහා විශාල පහසුකමක් මෙම ආයතනවලට ඉක්මනින්ම ලැබෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙන්නේ දැනට 100%ට 550කින් වැඩිලා තියෙන මේ පුණ්‍ය අධි සඳහා තියෙන අය ක්‍රමය යථා තත්ත්වයට පත් කරලා ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දී අපි දැනටමත් විදුලි මණ්ඩලයට අපි දන්වලා තියෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී වැඩි වුණු මේ පුණ්‍ය ආයතනවලට ඒ වගේ පූජන ස්ථානවලට වැඩි වුණු විදුලි බිල පොදු කාර්ය යටතේ ගෙන ඒ අනුව ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීම අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩි වුණ විදුලි බිල ඉක්මනින් අඩු කරන්න. හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ කළුතරදී පොදුජන පෙරමුණේ රැස්වීමක් පැවැත්වුණා. ඔවුන් එහිදී ප්‍රකාශ කළේ පොදුජන පෙරමුණ යළි නැගිටීමේ රැලි මාලාවේ පළමු වැන්ඩ මෙය බවයි. මීට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ පොදුජන පෙරමුණේ ඊයේ රැස්වීම ආටිෆිෂල් මෙන්ම අසාර්ථක ක්‍රියාවක් බවයි. 22 වෙනි ඉවස්ථා සංශෝධනයේ සමහරට යම් යම් සංශෝධන එන්න පුළුවන්. මම 20 වෙනි සංශෝධනයේට ඡන්දි දුන්නේ නැති කෙනෙක්. 20 අහෝසි වෙන්න ඕනේ. මගේ කාලයේ ගෙනාවු 19 වෙනි සංශෝධනය ඒ විදිහටම නිසියාකාරව ගේන්න ඕනේ. ඒක යම් යම් අඩුපාඩුකම් තිබුණා. ඒ අඩුපාඩු හැදිලා රටේ ජනතාවගේ පැත්තේ ඉඳලා ජනතාවගේ හඬට කන් දීලා ජනමතය අනුව අපි වැඩ කළ යුතු වෙනවා. අපි නම් හැමති දුර ගන්නේ නැහැ. මොකද අපි යෝජනා කරේ සර්වපාක්ෂික ආණ්ඩුවක්. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටෙවුවා නම් ජාත්‍යන්තර වශයෙන් විශාල සහයෝගයක් ලැබෙනවා, ආධාර හම්බ වෙනවා, ණය ලැබෙනවා. අපිට මේ රට ඉක්මනට මේ තියෙන තත්ත්වෙන් ගොඩ ගන්න දෙවුණා. නමුත් සර්වපාක්ෂික ආණ්ඩුවකට ආණ්ඩු පක්ෂයමයි කැමතිුනේ නැහැ. ඒ තත්ත්වයේ උඩ ඉතින් අපිට ආණ්ඩුවට එක් වෙන්න පක්ෂයක් විදියට නිල වශයෙන් පුළුවන්කමක් නැහැ. ඒක ඉතින් පොඩි විහිළුවක් තමයි. ඒක එච්චරයි මට කියන්න තියෙන්නේ. ඒක නිකන් මේ ආටිෆිෂල් වැඩක් ඒක.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ බුවනික අලුවිහාරේ වැඩමවන අගවිනිසුරුවරයා ලෙස පත්කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ වැඩමවන අගවිනිසුරුවරයා ලෙස බුවනික අලුවිහාරේ දියුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ. ඊට මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. විරාමින අනතුරුව යලි දේශීය පුවත් මාස 5කට පමණ අධික කාලයක් අත්හිටුවා තිබූ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර මගී ගුවන් සේවා කටයුතු අද සිට යලි ආරම්භ වෙනවා. එම ගුවන් යානය හෙට උදෑසන 10:45ට පමණ බණ්ඩාරනායක ගුවන් තොටුපළට පැමිණෙනු ඇති. ලබන 31වනදා දක්වා දෙරට අතර ගුවන් ගමන් වාර 4ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර නොවැම්බර් මාස සිට එම සංඛ්‍යාව 6 දක්වා වැඩි කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් කටයුතු ආරම්භ කළ ඉපැරණිම ගුවන් සේවා අතරට ඒරොෆ්ලොට් ගුවන් සමාගම පත්වනවා. දහස් ගණනින් සංචාරකයන්ට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා පහසුකම් ලබා දුන්නේද ඒරොෆ්ලොට් ගුවන් සමාගමයි. රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාවය තවදුරටත් පුළුල් කරමින් දෙරටේ ආර්ථිකයට ශක්තිමත් පදනමක් එක් කිරීමටද මෙම ගුවන් සේවාව සමත්ව තිබුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ඇතැම් වගකීතු නිලධාරීන්ගේ නොමනා ක්‍රියාකලාපයන් හේතු කොටගෙන රුසියානු ඒරොෆ්ලොට් ගුවන් සමාගම සහ ශ්‍රී ලංකාව අතර පැවති ගුවන් ගමන් සේවා සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදු වුණා. වෙනත් රටක ඇති වූ රක්ෂණ සිදුවීමක් මූලික කරගනිමින් ශ්‍රී ලංකාවට පැමිණි ඒරොෆ්ලොට් ගුවන් යානයක් රඳවා ගැනීමේ සිදුවීමත් සමගම රුසියාව දැඩි තීරණයක් ගනු ලැබුවේ ශ්‍රී ලංකාව සමග සිදු කරන ගුවන් ගමන් සේවා මුළුමනින්ම නතර කර දැමීමටයි. මෙහි බරපතල තත්ත්වයේ ශ්‍රී ලංකාවට තේරුම් යන්නේ රුසියාවගත් එම දැඩි තීරණයෙන් පසුවයි. ඉන් පසුවගත් දැඩි ප්‍රයත්නයකින් අනතුරුවයි රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් සේවා යළි ආරම්භ කිරීමට එකඟතාවය පළ වුණේ. මාස ගණනාවක් පැවති එම සාකච්ඡා වලින් අනතුරුව මේ වන විට ඒරොෆ්ලොට් ගුවන් සමාගම යළි ශ්‍රී ලංකාව සමග සිය ගුවන් ගමන් සේවා ආරම්භ කිරීමට සූදානම් වනවා. ඒ අනුව මොස්කව් සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් කටයුතු ආරම්භ කරමින් පළමු ගුවන් යානය අද එරටින් පිටත් වනවා. එම ගුවන් යානය හෙට උදෑසන 10:45ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වීමට නියමිතයි. මගින් 290 දෙනෙකුගෙන් මෙම ගුවන් යානය සමන්විත බවටයි තොරතුරු වාර්තා වන්නේ. එය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයටද බෙහෙවින් වැදගත් වනු ඇති. ඔක්තෝබර් මාස 31වනදා දක්වා කාලය තුළ ගුවන් ගමන් වාර 4ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. සඳුදා සහ සිකුරාදා යන දින දෙක තුළ මෙම ගුවන් ගමන් වාර 4 ක්‍රියාත්මක වනවා. දැනට මොස්කව් වලින් ලැබෙන තොරතුරු වලට අනුව වාර්තා වන්නේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඒරොෆ්ලොට් ගුවන් යානා සඳහා මගින්ගේ විශාල ඉල්ලුමක් ඇති බවයි. සියලුම ගුවන් යානා උපරිම ධාරිතාවයකින් යුතුව ගමන් කිරීමට හැකි තත්ත්වයක් උදා වී ඇති බවයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම පවසන්නේ. ලබන නොවැම්බර් මාසයේ සිට ගුවන් ගමන් වාර 6ක් ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සිදු කිරීමට නියමිතයි. ඒ අනුව සඳුදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දින තුන තුළ ගුවන් යානා තුනක් හරහා ගුවන් ගමන් වාර 6ක් දෙරට අතර ක්‍රියාත්මක වනු ඇති. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටි. නාවික හමුදා අන්තර්විධාන රුවල් යාත්‍රා තරඟාවලිය ත්‍රිකුණාමලය ඇතුළුවරය මුහුදු තීරයේදී පසුගියදා පැවැත්වුණා. එහි පිරිමියන්ගේ ශූරතාවය දියත් විධානයත් කාන්තාංශයේ ශූරතාවය පුහුණු විධානයත් දිනාගනු ලැබුවා. මෙම අවස්ථාවට නැගෙනහිර නාවිකා විධානයේ ආඥාපති රිය අඩ්මිරාල් ජයන්ත කුලරත්න සහභාගී වී සිටියා. අටවනවරට පවත්වනු ලැබූ ලෝක කැරම් ශූරතාවලිය මැලේසියාවේ ලංකා දූපතෙහි පසුගියදා පැවැත්වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම එහි අනුශූරතාවේ දිනා ගැනීමට සමත්ව තිබෙනවා. මෙම කණ්ඩායම කටුනායක ගුවන් තොටුපළින් ඊයේ දිවයිනට පැමිණි අතර යුද හා නාවික හමුදා නිලධාරීන් පිරිසක් ඔවුන් පිළිගැනීමට එක්ව සිටියා. ඉඩම් ගැටලු කඩිනමින් විසඳීම සඳහා ඉඩම් කොමිසම ගමට ජංගම ක්‍රියාන්විතයේ දෙවන වැඩසටහන පැවැත්වුණා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මහනුවර දිස්ත්‍රික් නාවලපිටිය ආසන කේන්ද්‍ර කරගනිමින් මෙය සිදු කෙරුණා. මෙම අවස්ථාවට හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති එක්ව සිටියා. තම බිරිඳ ඝාතනය කළ සැමියෙකු පිළිබඳ මඩකලපුව කාත්තංකුඩි ප්‍රදේශයෙන් වාර්තා වනවා. 65 හැවිරිදි මෙම සැකකරු අතුරුදන්ව ඇති බවයි පොලිසිය පවසා සිටියේ. මේ අතර බහින් බස් වීමක් දුරද ගියාමින් අඹු සැමි යෝලකට පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා. ඒ නාවල පිටිය ඉඟුරුවේ ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් රෝහල් ගත කර ඇති අතර එහිදී සැමියා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර මහනුවර දිස්ත්‍රික් ලේකම් අභියෝගතා කුසලාන ක්‍රිකට් තනගාවලිය ඊයේ පැවැත්ුණා. ඒ දිගණ ක්‍රීඩාංගණයේදී හා කොන්ගල්ල මහවිද්‍යාල ක්‍රීඩාංගණයේදී අලුත්ගම මොරගල්ල ගාලුපාරේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටි අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් බේරුවල පොලිසියේ දූෂණ මර්ධන අංශ ස්ථානාධිපතිවරයා මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්.